සම් සම්බුදුෂරණයි සදැහවත් සුපිනතුනේ. අප තිලෝගුරු සම්මා සම්බදු පයණට වහන්සේ මහාකරුණාවෙන් ලොක සත්‍යයාට නිිවන් අවබෝධය පිණිසම දේශනා කොට වදාල. යතුම් සද්ධහනෙන් බිදත් ඔබේ ජීවිතයට ලබාදීමේ උතුම් පරමාර්ථය පෙරදරිකර කනමින්, ටිවි දිදුල නාිකවතුලින් දැනප සූදහනම් වන්නේ මෙපෑට නියමිත උතුම් දායිකත්ත ධර්ම දේශනාව මෙලෙසින් ගෙනෙන්නට. එෙන් ේතම ගෞර පූජා පෙර දරිව නමස්කාරපූජා පෙරදරිව ආරාධනා කළලා ගෞරනිය පින්වන්ත දේශකෙනන් වහන්සේට කොළොන්නාව පුරාණ විහාරවාසෙ කොළඹ මහනාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජපාද නම කැන්්ටවසරයි සියම්ඹල්හා ගොඩ දම්මින්ද පින්වත් ස්වාමීින් වහන්සේ අප කවුරුත් සාධකාරපූජා පෙරිදරිව පිළිගෙන සිටිමෝ. සාධහූ සාධෝ සාධෝ. සුිනතුනනි මෙම දායකත්ත ධර්ම දේශනාවේ සැදැහැති දායකත්වය ලපා දෙනවා මැනික්දිවෙල අස්සැද්දුමයන ලිපිනෙහි පදිංචි ජයන්ති රත්නායක අයිරාංගනී රත්නායක, ලලිතා රත්නායක දියනියන්ට සහ රංජිත් රත්නායක ආදරණය පුතනුවන් විසින්. සුපි නතුන් අරමුණු වශයෙන් සඳහන් කරනවා, ආදරණය පියාණන් වන කේබී රත්නායක පියාණන් අබහප ප්‍රාත්ථ වී දැනට වසර විසිතුනක් සපිරිම නිිමිත්තෙන් එතුමාටත් මීට වසරහයකට පෙර අබහප්‍රප්ත වූ අබේකෝන් මැනියන්ටත් එවගේම මේ පරලවගිය සේලුම ඥාතිීතමිත්‍රාදීන්ටත් පුුණ්්‍ය අනුමෝදනා එකිරීම. මෙම ධර්මදානම පින්ක මේ දායකත්තේ දැරු සියලුම දෙනාටත් ඩම් විජේරත්න මහතාටත් ගාමිනි බණ්ඩාර මහතාටත් Rයම් සමරසයකර බැනනුවන්ටත් මල්ලිකා රත්නායක ලෙලියටත් දනුමුරමුරුවන්ටත් එවගේම උලපනේ පවුලේ හැමදිනාටමත් ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සෙලූමදිනාටත් නිදුක් නීරෝගී නිර්ඝාශ ප්‍රාර්ථනා කරනවා. ගේ ගෞරුනියය පින්වන්ත දේශකරන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට ත්‍රවිදරත්නයා ශිර්වාදය නිදුක් නීරෝගී දෙර්ුගහශ කාර්ථනා කන අතර දිදුල මමාත් දජාලයේ සභාපතිස්වාමින්න් වහන්සේබන පූජ පපාත නමකැන්්ඩ අවසරයි මාලිගාවිල අස්සජීනායක්ස්වමින්න් වහන්සේටත් දෙදුල කාරරිමන්්ලේටත් නෑදැ හිෙදමිතුරන් ඇතුළු ලක්වැසි ලෝවැසි හැම දෙනාටමත්. ධර්ම දේශනාවට සබන්ඳුන් පින්වත් හැම දෙනාටමත්. නිදුක් නීරෝගී සුවලැබී සවදාහයික ප්‍රතිබදාවකින් ඉක්මන් භවයකදී. තුූ චතුස ධර්මය අවබෝධ වී අමා මහනිව නිසන සේබයි ප්‍රාර්ථනා කරනවා. එස නම් සු පිනඳන අපි කෙරියනු කම්පාවෙන් මෙමුතුම් දයිකත ධර්මදේශනාව මෙ එහෙවන්නට ගෞරුණනය පින්මන්ධ දේශුකයන් වහන්සේට අප කවරුත් සාධකාරපූජා පෙර දැරිව ආරාතනාකර සිටිමෝ. අවසරයි පින්න්නස්වාාවෙන් වහන්ස. සාදුහූ සාධෝ සාධෝ. සමන්තා චක්හවාලේ සුුවතරා ගච්චන්තු දේවතා සද්ධම් මංමුණ රාජස්ස සුනන්තු සගමොකේදං දම්ම සවෙනකාලු අයම්බදන්තා දම්ම සවෙනකාලු අයම්බදන්තා දම්ම සවෙනකාලු අයම්බදන්තා නමුතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු වරහතෝ, සම්මා සම්බුද්ධස්ස, සාතා ගිරෝහිෙමවතෝ පුුණෙකෝ කරතියෝගුලු සීවකෝ මු්ච ලින්දෝච වෙෙසාමිතෝයු ගන්දරුතිති ශ්‍ර්ධාබුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්න තුනිි දිදුල රුපවාහිනිය තුළින් නිරන්තරවම ධර්මාස්ශ්‍රවණය කරන අප ගරතර මහා සංගරත්නය මෙහිණින් වහන්සේලා දසසිල් මාතාවන් ඒවගේම ලංකාවාසී ලෝකවාසිී බෞද්ධ අබෞද්ධ පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්‍යරං කටයුතු කරනු ලබන මැනෙක් දිවෙල අස්සැද්දුම ලිපිණි පදිංචි ජයන්ති රත්නායක, අයිරංගනී රත්නායක, ලලිතා රත්නායක ජන දියනියන් එවගේම රංජිතරත්නායක පුතුනුවන් විසින්. ඒ සැදැහවත් සත්පුරුෂ ඇත්ත වගේම නිරන්තරවම දිදුල මාධ්‍යෝස්සේ, ධර්මශ්‍රවනය කරන අපේ ගරුතර මහා සංගරත්නයත් මෙහිනින් වහන්සේලාත් බෞද්ධ අබෞද්ධ මේ සියල්ලු පිනතුන් හැම කෙනෙක්මත්. ධර්මය තුළෙන් අපේක්ෂා කරන්නේ එක පැත්තකින් ධර්මය කියලා සඳහන් කරන අධර් අධර්මයෙන් ධර්මයවෙෙන් කොට හඳුනා ගැනීම. තාකාරයකින් බැලුවොත් ධර්මයෙන් ලෞකික ජීවිතයට පිහිටක් ලබන්නේ කුමන්න තැනකදිද ඒ පිහිට ලබා ගැනීම. ධර්මය අවසාන අරමුණ බවට පත්වෙච්ච මේ සසර ගමන කෙලවර කරලා උතුම්ම විමුක්තිය සාධනය කරන්න. එ වෙනුවෙන් අපිට අවබෝධයක් ෝනි අවබෝ ප්‍රමාණයට තමයි පින්නතුනි සැනසීම ලැබෙන්නේ. අපේ ජීවිතවල සැනසීම නැතිවෙන්න තියෙන ප්‍රධානතම සාධකයක් හැටියටයි අපි අනවබබෝධය සලකන්නේ. එකදී මෙලෝකේ අපි දකින විදිිය අපේ උසට අපේ දැනුමට අපේ ධර්ම අවබෝධයට සීමාවෙනවා. ලෝකය විධ ඇත්තව විවිධවිද්දියට දකිනවා. විවිධ සංසිද්ධිවලට විධාර්ථකතනයක් මිනිස්සු ලබල දෙනවා. ඒ දේවල් අතර පරස්පරතාවය ඇතිඋනහම තමන් දරණ මතය හරී කියල තර්ක කරනවා. ඒකක්වත් ප්‍රධ්‍යක්ෂ ඥානයෙන්්‍යිවී පිනතුනි අනුමාන ඥානය සමහර තැනකදී. තර්කය තර්කය තුළ ලබන ජයක් ග්‍රහණය මෙන්න මේ කියන තත්ත්යන්. තදාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත්ත දේශනාවක් ධර්මය හැටියට අපේ ඇත්තන්ට විවිධ මාධ්‍ය තුළින් අහන්න දැනගන්න මේ කාලය තුළ අවස්ථාව තියෙනවා. ධර්මදේශනාව මාතෘකා දේශනාව හැටියට පැදිලිකරපු ගාතාව ආටානාටිය සූත්‍රේන එක ගාතා ධර්මයක් ධර්මදේශනාව අරමුණ ආටානාටිය සූත්‍රය පැහැදිලි කිරීමනිමි ඒ දීරිග සූත්‍රයක් ආටානාටිය සූත්‍රය අපේ ඇත්තෝ බොහෝවෙලාවට අහල තියෙනවා එවගේම ආශිර්වාධාත්මක දේශනාාව. මේ ධරම දේශනාවදී මේ සමාජයේ තුළ මිනිස්සුන් අතරත පැනනැගිච් එක කාරණයක් පැහැදිලි කරදීම තමයි අරමුණ එකරමුණක් තමයි නොපෙනන ලෝකය පිළිබඳව බුදුහා මුදුරුවන්ගේ ඉගැන්නීම. ගනිත්කාරණය තමයි මිත්‍යාව මත කෙනෙකුගේ දුකවේදනාව කඳුල තමන්ගේ සතුට ජයග්‍රහණය බවට පත්කරපු ඇත්තෝ පත්කරපු ඇත්තෝ සම්බන්ධෙන් අපේ පෙන්නතුන්ට අවබෝධයක් හදලදීම ඒ අරමුණු සාධනයවීම තමයි මේ දේශනාව ප්‍රධානතම අරමුණ නතු බුදුරජාණන් වහන්සේ අපිට අනන්ත ලෝක ධාතුුවක් පිළිබඳව දේශනා කරනවා. මජමනිකායි මහා වේදල්ල සෝත්‍රේදී කාම රප අරූප කියලා ප්‍රධාන වශයෙන්ව මේ ලෝකය බෙදල දේශනා කලා. කාම ලෝකය හැටියට මිනිස් ලෝකයත් සතරාපායත් දිවලෝකහයත් එොලොස් ලෝකයක් එකලොස් පලයක් පැහැදිලි කරනවා. එවගේම පිනතුනි අරූප කියල ගත්ත ලෝකය පිළිබඳව ගත්තොත් රපලෝකය ප්‍රථ ප්‍රථම දිති අධ්‍යත, තෘතිී අධ්‍යානතලය, චතුර්ත ධ්‍යානතලය කියලා කොටස් හතරකට වර්ග කරනවා. ප්‍රථම ධ්‍යානතලය බහ්ම පාරිසජ්්‍ය, බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියලා ආයබෙදෙනවා. ද ධ්‍යානතලය පරිත්හාභ, අපමානභ ආබස්සර කියලා නැවත කොටස් තුනකට බෙදෙනවා. තෘතිය අධ්‍යානය පරිත්ත ස අපමාන සුභ සුභකින්නක. කොටස් තුනකට නැවතවර්ගී කරනවා. චතුර්තා අධ්‍යාන තලය වේහ පල්ල අස්ඥ සත්ත පංච සුද්ධ අවාස හැටියට නැවත පිනතුන බෙදෙනවා එතමයි රූපලෝකය. අරූප භවය ආකා සං්ඥායතනය විඤ්ඥාණංචායතනය ආකංචං්ඥායතනය නවස්ඥා නා සං්ඥායතනය කියලා ආයකොටස් බවට පත්වනවා. එක්තිස් තලයම තතාගතයන් වහන්සේ කාමලෝකෙ කොළහත් රූපලෝක දාසයක් අරූපලෝක හතරක් හැටියට විස්තර කරනවා. අපි පිටසක්වල ජීවීන් කියලා පෙනතුනී හඳුන්වන්නේ මේ කාම අරූප සහ රූප කියන තත්වයන්වලදී පහළවෙච්ච ජීවකොට්ටාස. එහෙම නැත්තං. මේ සක්වලට එයා තිබෙන අන්‍ය සක්වල ජීවකොට්ටාස. කාණියම මෙත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෛත්‍රය වඩන්න කියලා යෝජනා කරන්නේ එක කණ්ඩායමකට නමේ. දීගාවා ඒ මහන්තාව මජ්ජිම රස කානු කතුූල. දිිට්ටාවා ඒවා දිිට්ටා අන්න බි දිට්ටාවා දැකපු සහ නොදෙකපුු. දිට්ටාාව ඒ වද්දිිට්ටා, ඒච දූරේ වසන්ති අවිදූරේ ළඟවසන දුරවසන ඒච දූරේ වසන්ති අවිදූරේ. භූතාවා සම්භවේශීවා භූතාවා සම්භවේශීවා සම්භවේශීවා කියල මෙතනය දේශනා කළේ උපතක් සොයන කියනක. විඤ්ඥානය කියලා කියන බූතාවා සම්භවේ සීවා සබබේ සත්තා බවන්තු සුකිතත්තා ඒ මෛත්‍ර ඇතුළේ තථගතයන් වහස පිළිගන්නවා පේන නොපෙනන සත්ව කොට්ටාස ජීව කොට්ටා සින්නවා කියන එක. ඒ ඒ විවාදයක් නෑ හේතුව අපිට සමහර දෑ පෙනන්නේ නෑ දුරවැඩී. අපිට සමහර දෑ දර්ශනයවෙනි නෑ පිනතුනි සියුම් වැඩි. අපිට සමහරදෑ දකින්න බෑ අපේ හිත එක තැනක්ක පිහිටලනෑ දැං උදාහරණයක් හැටියට මුහුදු වෙරලට ඇවිල්ලා. මුහුදේ කෙලවර දකිනවා කියලා කෙනෙක් බැලුවොත්. ඔහුට හෝ ඇයට මුහුද කෙලවරණෙවෙයි පෙනෙන් නිසිතිජය දුර වැඩී. අබ ගෝනියකින් අබ අහුරක් කරගෙන එයාබාහුරයෙන් එක අබ ඇටයක් කරගෙන එයාබෑටය නැවත් අ අබාහුරට දාලා කවලාම් කල්ලා. තමන් අත තිබුණ පෙර අබ ඇටයම ගන්න කියලා යෝජනා කළොත් එහෙම ගන්න බෑ එහෙම ගන්න බැරිී. වෙන දෙයක් නිසානෙමී සුම් වැඩි. එ වගේම පිනතුන අපි ගැඹුරු කල්පනාවකින් අවස්ථාවක. අපි ගැඹුරු කල්පනාවක කටයුතු කරන වෙලාවක අපිට අපි ළඟෙන් ඇතෙක් වෙනයම් සතෙක්ගත් පේනිිනේ. අපිට දැනෙන්නේ නෑ. හේතුව තමයි අපි වෙන ගැබුරු කල්පනාව කියන්නේ. එනිසාමල්ලෝක වස්සයෙන් ගත්තාහම සමහර දෑපිළිබඳව අපිට තියන අවබහෝද මට්ටම සමා සහිතයි හේතුව ඔබ මම දැනුම ලබල තියෙන්නේ ඉන්ද්‍රිය ප්‍ර්‍යක්ෂය. ්‍රතාගතයන් වහන්සේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් මේ දැනුම මේ ශක්තිය අවබහෝධය පින්නතුන්නේ ලැබවා. බුද දේශනාවට අනුව අපිට පරිබාහිරව බොහෝ ජීවීන් බොහෝ සත්වයින් බොහෝ මනු සමනුස්ස බලවේග තියෙන්න පුළුවන් පිළිබඳව විවාදයක් නෑ ඒ පිළිබඳව බුද දේශනාව තුල බොහෝ උදාහරණ තියෙන. තෙං වත් සමාධංවෙන ස්වාමීන් වහන්සේලාට ඇතිවෙන අන්තරාය කර ධර්මයක් වසයෙන් බුදුහාමුදුරු නම් කරනවා අමනුස්සෝපද්‍රව. එවැනි වෙලාවක ඒ අමනුෂ්‍යපද්‍රවය නිවන් මගට අනතුරු දායක නම් එතනින් ඉවත් වෙන්න ඒවත්වීම වස් චේදනයට බලපෑමක් වෙනි නෑ කියලා වස්සූපනායිකක් කන්දකේදී තතාගතයන් වහන්සේ පැනවීමක් කලා. එකකෙන් පැහැදිලි වෙන්න පෙන්නතුනේ බුදුරජාණන් වහන්සේ වැනි අවස්ථාවන්, ිබඳව හඳුන ගෙන තිබුණා දැ අලුත සොහොනටදාපු මලකඳක ඔත්තපු සුදුවස්ත්‍රය. ඉතාම මෑතක දින හතක් ගතවෙන්න පෙර ස්වාමීන් වහන්සි කෙනෙ ගන්නවා. ව වෙන දේකට නෙමේ. සිවර සකසන්න ගන්නේ. ඒ මරණය ඒ මරණය ඒ මරණ කරු. උන්වහන්සගේ පස්සු පසාවය උන්වහන්සේ ටේමත පීඩාවන් සිද්ධ වනාය කියන හේතුව නිසාම තථගතයන් වහන්සේ පැනවීමක් කරනවා අලුත් මරණවල සුදුකඩ සුදුරෙදි කඩ ගන්න එපා සිවරක් සකසන්න ඒකට යම් කාලයක් තියන්න කියලා. එතකොට අපිට සියලුදේම මනෝවිකාර කියලා කියන්න බෑ. සියල්ලම මනස්ගාත කියලා බැහැර කරන්න බෑදැ පෙනතුන්නේ ඉතාම දුක්කිත ජීවිතගත කළ ප්‍රේතයන් රහතන් වහන්සේලා ඉදිරියේදී බැගෑපත්වෙලා පින් ඉල්ලපු අවස්ථාවන් ඕනෑ තරම් ප්‍රේතවස්තුවෙ තියනවා. ඉතාම බැගාපත්ව මේ ලෝක අපිට ප්‍රේතියෝ පේනිි නැත්ති අපිත් අපිට තියෙන්නේ ගණ ශරීරයක්. නමුත් ප්‍රේතයන්ට භූතයන්ට තියෙන්නේ සියුම් ශරීරයක්. ගණ ශරීරතියන අපිට භූත ප්‍රේතාය පෙනි නෑ නමුත් සියුම් ශරීරතියන එ අයට අපිව පේනෝ. එනිසා තමයි ඉතාම දුකිත ජීවිත ගත කරපු ප්‍රේතියෝ රහතන් වහන්සේලා ඉදිරියට පැමිණිලා උන්වහන්සේලාගේ බැගෑ පැත්තුනි තමන්ට මේ ප්‍රේතාත්මයි මුදව ගන්න මිදන්න පින්ටිකක් ලබල දෙන්න කියලා. එනිසා සියල්ලම මනෝවිකාරණමී. මනෝමය රූපපේන මනෝමය ශබ්දෑසෙන මානසික රෝගී තත්ත්වයක්න් තියනෝ උදාහරණයක් බින්න උන්මාධය. අපිට සමහර ඇත්ත තනිවම කතා කරනවා කියලා පේනෝ. මිනින්මාදය ස්වභාාවය තමයි ඒ රෝගය වැලඳීච් ඇත්තන්ට නිතරම තව කනෙ කතා කරනවා කියල දැනනෝ. එතකොට රෝගයා අහුත් එෙක්ක තමයි මේ කතා කරන තමයි බින්න උන්මාදය සාමාන්‍ය තත්වය. එවැනි මනෝමය රූප පෙනන්න මනෝමය ශබ්ද ඇත්වෙන මානසික රෝගී තත්ත්යන් තියෙනවා ඒත් හැම දෙයක්ම ඒ මනෝමය ස්වභාවයක්ය මනෝවිකාරයක්ය කියලා බැහැර කරන්න බෑ. හැබැයි බැහැර කරන්න බෑ කියලා. අපේ ගෙදර ශබ් දැහෙනවා අපේ ගෙදර ඥාතියෙන් ඉන්න වගේ පේනවා පිළුම්ගඳ පිළුණුගඳ ගහනවා වාඩිවෙල ඉන්නකොට සෙවනලි යනවා කියලා දැනෙනවා පිවිධ ශබ් දැහෙනවා කියලා ඒ එයින් ඉවත් වෙන්න නොකලයුතු දෑටිකක් තියෙනු. අපි සමහට කරන්නේ දේවල්. විවිීධ කට් අඩියෝ ගෙවාලෝලට ගෙනල්ලා. බෝතල්වලට කුප්පිවලට ඒ මිනිසු හිර කරනවා කියලා කියලා. එත් මාස තුනින් හයිංහයට තොවි නැවත නැවත පත් පත් කරලා ඇතැම්මිට ආතුරයට සාරීරික වද බන්ධන ලබලදීලා ජීවිතේ ඔවුන්ට පාඩං උගන්නන්නේ මෙහෙමයි කියලා කපු මහත්යක් ක්‍රියාකාරකම් කරලා තමයි මේ තත්ජන් වලට අපි මුහුණ දෙන්නේ ඒ පින්නතුනි නොකළය ුතුදයක් ඒමියදිලාතියෙන අපේ තාත්තද ආච්චි දම්මද හෙමනැත්තං අපේ ගෙවල්ලල පරණ අයිතිකාරයිද ඔවුන්ට නිතර නිතර අපත් පින්දීල ඔවුන් එවැනි ආත්මභාවයන්වල ඉන්නවනම් මුදවන්න ඕනේ එවැනි ආත්මභාාවයන්වල ඔවුන් ජීවත්වනවනංයි ඔවුන් මිමුදවීම පින්නතුනි කරන්න පුළුවන් එකට තාම සරලටිකක් තියෙන්නේ එකක් ගෙදර හදන කෑම් එකක් කාටහරි පරිත්‍යාග කරලා ඕවු ඉඳපු ගස්කොළංවල ගෙඩි පලදාව තව පිරිසකට පරිත්‍යාග කරලා ඔවුන් හම්බ කරපු මුදල්වලින් පින්දහම් ටිකක් කරලා ඔවුන් කැමතිවෙච්ච විදියට මේ සමාජයට යමක් කරලා ඇැමිට ඕුන් දම් ගම්පැක් දුන්නේෙ නැත්තං ඒ මුදල්වලට ඒ වස්තුවටඒ දේපලට ආසාාවෙන් තාමඉන්න වනං ඒ අත්හරෙන විදියට නිතර නිතර පරිත්‍යාගයන් තමයි කරන්න ඕන මකද ඔඕ නිතුරු කළේ ඔබට ඕ නිතුරු කරල ගමේ කාටවත් දුන්නේ නෑ. අඩුම තරම දනට පිනටවත් ඔවුන් දුන්නේ නෑ ඔබවැෙනුවෙන් නිතුරු කළේ ඔවුන්ගේ නොදනුවත්කම. එහෙම අය නැවත සසර රඳවමින් හිර කරමින් බෝතල්වලට දාලා හිරිහර කරන එක පාපයක් අපි ඔවුන්ට නිදහස්වෙෙන ඉඩ දෙන්න ඕනි. එවෙනුවෙන් අපිට පිංකාං කරන්න පුළුවන්. ඒවා සරලදේවල්තොවිල් නටලා අනවශ්‍ය විදියට විනාශයන් අත්පත් කරදීම නොකළුයුතුදයක්. එවැනි මිනිස්සුළඟට ගිහාම, අපිට ඒ අයගේ තාඩන සහ පීඩනවලට ලක්වෙන්න සිද්ධ වෙනවා. මම ඒනිසා තමයි මාතෘකා දේශනාාවදි පින්නතුනි ආටානාටිය සූත්‍රේදී දෙවියන් තතාගතයන් වහන්සේට දේශනා කළ ඉන් පස්සේ බුදුහාමුදුරු ඒ දේශනා අනුමත කරලා දේශනා කළ ආටානාටිය සූත්‍රේදී සඳහන් වෙච්චක ගාතාවක් මාතෘකා කලේ. අපිට පෙන්නතුනි සච්චක කියන වාදයක් හමුුවෙනෝ. අපේ බෞද්ධ සාහිත්‍යී සච්චකවාදය. මේ සච්චක වාදදී මේ සච්චකවාදේදී බුදුරජාණන් වහන්සේ සවුමහා දෙවිවරුන් පිළිබඳව දේශනා කරනවා. දතරාශ්්‍ර විරුඩ විරූපාක්ෂ වශ්‍යවන මේ තමයි සුමහා දෙවිවරු. එවගේ විරූපා දෙවෝ බටහිරත් විරුල්හ දෙවියෝ දකුණත් දතරාශ්්‍ර නැගෙන හිරත් වයිශ්‍ය වන හෙමනඇම් වෙසුණ උතුරත් හැටියට තමයි වර්ග කරන්නේ. උතුරෙ ඉන්න වෙසමුණ සහ එහමනඇත්තම් වයිශ්‍යවන කියන පිරිස මී යක්ෂ භූත කොටාශවල නායකත්වයෝ ඒ පිරිසගයි නාකකම දරන්නේ අය. බටහිර ඉන්න විරූපාක නාග කොටසේ නායකත්වය දරනවා. විරෝල්හ කුම්බාන්්ඩ පිරිසගේ නායකත්වය දරනවා. නැගෙනිහිර දතරාෂ්ට්‍ර ගාන් දහරුව පිරිසගේ නායෙකත්තය දක්කනවා. මේ ආටා නාටිය සූත්‍රේදි පෙන්නන්නේ. භූත පේස පිසාජාදී කොට්ටාස අපිට හානි කරනවනං වෙසමුණක් තමයි ඔවුන්ගේ නායකයා වයි්‍රවන වයිස්්‍රවනට කියන්නඕනේ, මෙන්න මේ අය මේ හානිිය කරනවා. ඒ කියන්නේ සත් බුදුවරුන් වන්දනා විපසිස්ස නමත්තු. එහෙම කියලා අපි ආටානාට්‍ය සූත්‍රේදි කියනවනේ. මේ සත්බුදුවරුන් වන්දනා කරලා අපේ බෞද්ධ ඇත්තන්ටත්. අබෞද්ධ ඇත්තන්ටත් මේ වෙසමුණිට කියන්න පුළුවන් තමන්ගේ යටතේ ඉන්න. මේ පිරිස තමන්ට හානි කරනවා. එතකොටම சූත්‍රවල කියනවා ඔවුන්ට තියෙනවා ආලක මන්ධාව කියලූයනක්. මේ අය එහෙම අනිකාට හානි කරන්න කරන්න ஆලක මන්ந்தාව වගේ තැම් මේ අයට තහනම් වෙනවා. ඔවුන්ට දඩුුවම් ලැබෙනවා. එතකොටම් පස්සෙ තමයි ඉට වඩා බල සම්පන්න අයටකැන සාතාගිරෝ හෙමවතෝ පුන්නකෝ කරතිෝ ගොලෝ සිවකෝ මුචිල් ලින්දෝච වෙස්සා මිත්තෝ යුගන්දරෝ. බලසම්පන්නයට කියනවා මෙන්න මේ අය මේ කරදරයක්. එත කොට ඔවුන්ව පාලනය කරන ඔවුන් විසින්. අපි ඔවුන්ට සදබුදුුවරයන් වහන්සේලා වන්දනාා කරලා යදීමක් කරනවා. මේ තැනින් අපි මුදවන්නේ කියන. එහෙම මුදවන්නේ නැති වෙනකොට ඔවුන් ඔවුන්ට දනුවන් කරන. දෙ අපි දේවාලවලට ගියාවෙෙන ගැනි පැත්ත. දඩුවන් කරන්න ඕනේ යක්ෂභූතපේච පිසාචායට හැබැයි යකදුරා දනුවන් කරන්නේ ආතුරයට යකානෙවෙයි යකාට හ ඕන මොනරපිහාටු ටිකින් ආතුරයටයි තලන්නේ. ආතුරයටයි වේවැල් පාර ගහන්නේ. ආතුරයයි බිමදාගෙන් ඇදගෙන යන්නේ. ආතුරයයි වෙහෙස කරන්නේ මේ වෙන්න ඕනේ දඩුවන් කරන්න ඕනයට නෙවෙයි ආතුරයටයි දඩුවන් වෙන දැන් අපේ තොවිල්කමේ තියන එක ආතුරයයි ගුටිකන්නේ. ආතුරයි බිම ඊට පස්සෙත් දවස් දෙකතුනක් ැනකම් ඇඟ පත රිදෙනව තව වේදනා වෙන වෙන ප්‍රශ්න ඇයි අපේ ඇඟට යකෙක්කෝ භූතියක්කෝ විසාාජය ආවා කියලා අපි හිතනවන්නං ඔවු අපේ ඇඟට ඒම ප්‍රතිඵලය තමයි ඔවුන් අපේක්ෂා කරන දේ තමයි අපිට හානි කරන එක ඒකාරය තමයි එකු මහත්යක් කරන්නේ අප ඇඟට හෝ අපිට බලපෑම් කරපු යකෙක් භූතයෙක් විසාාචයෙක් නම්. ඔවුන් පැත්තගනගෙන සත්වට වෙනවා ඇති. මගේ අරමුණ ඉටු කළමු ොද ඔෝන්ගේ අරමුණ අපි පිඩාවට පත් කිරීම. ඒ අරමුණ ඉතා පහසේ මුදල්ගේවෙලා යකදුරු මහත්‍යලඟටග හිල කර ගන්නවා. එහෙම මිත්‍යාවකට අපි පත්වීම හොඳ දෙයක් නෙමී. ඉතාමත්ම නිරවුල්ව, ඇතිවෙෙන සෑම බලයක්ම අනවශ්‍යයි නම් බිඳින්න ක්‍රමයක් තියෙනවා. එවගේ ම අප පින්නතුන් මතක තියාගන්න ඕනි. මේ ජීවිතවල මියගියපු අයට වඩා ජීවත් වෙලායි අය ශක්තිමත්. එතකොට ඔබේගෙදර එවැනි දෝෂයක් තියෙනනම් ඔබ ගෙදරින් ඉවත්වීම නෙවෙයි කරන්න ඕනි. ඔවුන් නිවත් කිරීම ඔවුන් සමහරලාවට අපේ නිවෙස්වලට එනවෙන්න පුළුවන් පසුකාලීන සූත්‍රයක් තියෙන පෙන්නතුනි තිරෝගුඩ්ඩ සූත්‍රයේ. එවෙලාේ තිරෝගුඩ්ඩ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ මියගියපු අය පිං අපේ ක්ෂාවෙන්. මියගියපු අය පිම් බලාපොරොත්වෙන්. මියගියපු අය පං ලබන්න කැමැත්තිං දොරකඩළඟ ගෙදරළඟ ගේ අවට ඉන්නවා කියලා. අපි ඔවන්ට පින් අනුමෝදංක ලහම ඔවුන් සතුටු වෙලා මගේ ඥාතයෙන් දීර්ග කාලයක් ජීවත් ඒවා කිය ආසිංසනය කරනවා. අපි ඔවුන් බලෙන් එලවන්න ගිය ඔවුන් අපිට කවත්දාවත් එහෙම තැනකට පත් කරන්නේ නෑහ. ඔවුන් අපිට තවතව වේදනා දීලා ව තව කරදර කරල තමයි එවෙන්නේ ස්වභාවයන් අපිට අත්පත් කරලදින නිසා. රතන සූත්‍ර දේශනාවදි දුර්භික්ෂබිය අමනුෂසබිය මේ සියල්ල නැති කලා. රතන සූත්‍ර එතරම්ම බල සම්පන්නයි. අදට වුනත් ඔබේ ගෙදරක එවැනි අමනුස්ස දෝෂයක් තියෙනවා කියලා කවුරුම හරි කියනවන. ඔබ එක අවිශ්වාස කරන්නෝ විශ්වාස කරන්න යන් එපා. හැබැ ඔබට පුළුවන් මේ රතන සූත්‍ර දේශනාවෙන් ස්වාමීන් වහන්සේ නමක් ලවා හෝ. ඔබට ප්‍රතිපත්ති ගඩකෝ හරියට මේ වචන උච්චාරණය කරලා රතන සූත්‍ර දේශනාවෙන් පිරිත්්තිිකක්. පිරිත්ිකක් හැතියට රතන සූත්‍රය එකසියාටක්කෝ ඊට වැඩිහෝ එක ගැටලුවක්න එකසි අටක් අපි සම්මතයක් හදාගන්න මේ වතුරටි පිරිත් කරලා ඉහින්න පුොළුවන්. හිමත් නැත්තං දේවාලවලින් විධ තැන්වලින් දෙන ගල්බොරුලු වැලි කටවලට වඩා අපිටම මුහුදු වැලිටිකක් ගෙනනල්ලා පිරිත්නූල මුහුදු වැලිකේ තියලා අපිට එකසි අට වරක් මේ රථන සූත්‍රය සජ්ජායිනා කරවගෙන. ගෙවල් හොඳට පිරිසිදු කරලා මේ වත්ත පුරාවට මේ වැලිහින්න පුළුවන්. එ මුදල් යනේ වන්නේ වී. ඇතැම් බෙලාවට ඇතැම් භූත ප්‍රේත පිසාච්ච අපිට වැහිලා ඔවුන් අපේක්ෂා කරන්නේ අපිට අපි මහපාරට ඇද දාන්නනම්. තොවිල්වලට ගිහිල්ලා මුදල්වියදන් කරලා. ොකල තු ගොඩක් බලිතවවිල් කරලා මුදල් වියදන් කරලා තමන් විසිීම පාර්ට වැටිනවා. ඊට පස්සි කියෙනවා දුන්න දේවල් වෙන්න පුළුවන් වෙනයම් දේවල් වෙන්න පුළුවන් කියල ඒ මත පින්නතුන කටයුතු කරනවා. මොකද මේ ආවුස වැඩෙනවා කියන එකේ දී. දිගාසිරි ලැබෙනවා කියන එකේ දී පිරිතට ලොකූ බලයක් තියනවා. අපි හොඳම ජීවමාන සාධකයක් තියනවා අයි වඩ්ඩන කුමාරයා. සතියක් පුරාවට්ටම ස්වාමීන් වහන්සේලා. මණ්ඩපයකමිකුමාරයා වාඩි කරවල දින හතක්ම පිරිද්දේශනා කළ. අවසා අභිවාදන සීලිස් නිච්චං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු ව ෝසුකම් බලා. අනෙකාට අභිවාධනය කරන ඇත්තන්ට නිලන්තරම ආයුවර්ණ සැප බල ලැබ ගෙදර ඔබ දේශෙන්න්නම් ඉන්නේ. ප්‍රෝධෙන්න්නං ඉන්නේ. පලිගැනීමෙන්න්න ඉන්නේ. දරුවන්ගේ මංගල සම්මත හැම වෙලාවකම පුළුට පුච්චගෙන මත් පැම් බීගෙන සභ්‍ය වචන කතා කරගෙන සමාජය තුළ අසීලාචාරවිදියට ගති පැවතුූම් හදාගත්ත කෙනෙක් නම්. එවැනි තැන්වලට භූතිෝ ප්‍රේතයෝ පිසාජයනවා මොකද නිතරම පුරුටුඉ පුරුටු සුවතරන්න පුළුවන්නේ. ගෙදර එක උත්සවවස්ථාව කවුරුද්ධකට වතාවක් එක ගැටලුවක් නෑනිය. නමුත් බැටුපගත්තත් වෙන යම් දෙයක් කළ සමහර ඇත්තු ඒවා පිළිබන්ධව තැකීමක් කරන්න නැතුව මේ කට පිනවන්න අනවශ්‍ය වැඩ කරනු. ඔබ කතා කරන වච්චන ඒවා භූතපේස පිසාචයක්කුන්ට සමීපයි නම්. එවැනි අය තමයි ඔබේ මිත්‍ර වෙන්නේ. එවැනියි ඔබ සමීපයටෙන්නේ. එවැනි තත්යංවලද පිනතුන්නේ මේ ලෝකයේ දැ ස්වභාවයක් කියන මෙහෙම අනවින්න කොඩිවින්න එ වගේ ඒවා සම්බන්ධයෙන් කටයුතු කරපු ඇත්තෝ මතු ආත්න භාවලදී අමනුෂ්‍යන්ගේ දාස දාශයම් බවට පත්වෙනක් කියලා කෙනෙක්ලාවා අනවිනියක් කරවන එක හෝ කෙනෙක්ලාවා කොඩිවිනියක් කරවන එක හෝ අනවශ්‍ය විදියට මුදල් අවභාවිතා කරලා මිනිස්සුන්ට සෙතසාන්තය සලසන්න කියල කටයුත කිරීමෝ මෙහැම්ම වෙලාවකම සිද වෙන්නේ හානියක් දැන් තතාගතයන් වහන්සේ පැහැදිලික්ක නොව එක වෙලාවකදී මූන පුරාම පණුව ගැසිච්ච ප්‍රේතියක්. හේතුව ඇය ජිවිත කාලය තුළම අනෙකාට ඊරශ්්‍යාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් මිය දෙනවා. මිය දෙන වෙලාවෙත් සුගතිගාමී තැනක හිත පිහිටව ගත්තෙ නෑ. ප්‍රසන්න හිතක් තිබේ නෑ ප්‍රසන්න හිතක් තිබේ නැති නිසා සුගතිගාමී තැනක හිත පිහිටුව ගත්තෙන් නැති නිසා. අවසානයේ සිද්ධ වෙන්නේ ප්‍රේතියක් වෙලා ප්‍රේත ලෝක එක ජන්මය ලබන්න. එක පිනතුනී තමන් විසින් සිදකරගන්න කාරණයක්. එක තමන්ටයි මේක අලාභේ තියෙන්නේ. සමහර ඇත්තෝ විවීධ විදියට මිනිස්සු බයගන්නනවා බියගන්නනවා. ඇටම් දැනකද කාලය කල් මරණවා සතියෙන් දෙකෙන් පොල් ගෙඩියගේ නහමම කියල කල් ැරුවා හම විසඳුම් ලැබෙන ප්‍රශ්ශ තියෙනවා. හමහල්ලා වෙලාවට බොරු දේවල් කියල නිකම් වචනටිකක් කියල ෙහි ගෙරිදිික් මොුණ හරි තම කොලයක් දෙනවා ගිහිල්ල ගෙදර දෙපැත්වේ වලදාන්න කියලා. මේවා ඔබ ගෙවල් හදනකොට ඔබේ විශ්වාසයත් එක බහිරව පූජාවෙන්න්න පුුව මේව කරන්න එක අපිට එක කරන්න පා කියන්න බේ ඔබේ විශ්වාසය. ගෙවල් වලට ගෙවි දුනාට පස්සෙ කියන 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 විදිහට උලුව අසෙහාට ගන්නයි මෙහාට ගන්නයි වහල වෙනස් කරන්නයි ඒ දේවල් කරන්න යන්නපා. මේ ආශිර්වාදය තුළම තමන්ට ගැලවීමක් තියනුම් දැන්. මෙැතෝ තෙරුම්ගන්න ඕනේ වයසට ගේපු අම්මලා. වයිසට ගපු තාත්තලා දරු මුණුඹුරන් සමග සුහදව ඉන්න ඒ ප්‍රශ්නයක් නෑ. නමුත් දරු මුණබුරන්ට අසීමාන්තිකව ආදරයෙන් බැඳෙන්න්න එපා. සමහරාච්‍යම් වලට සමහර සියලට තමන්ගේ දරු මුණුපුුරන්න එකතින් අසීමාන්තික බැඳීමක් ආදරය තමයි හැබැයි ඒ ආදරයට හාගියපකා. උපාධහන විදිහටේ දරු අල්ල ගන්නු. අවසානි දරුවන්ටත් මේ ආච්චම්මලාටත් ඇතැම්විට කරදරයි. ඇයි. අධික වාසාව හදාගෙන දරුමුණුබිරම් පිළිබඳව හිතමින් 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 ඉදලා මියදු නහම. ඒ මියදෙන ඇත්තන්ටත් සුගතියක් නෑ. අපි මිනිස්සුන්ට ගෞරව කරන එක ආදරය කරන එක කරුණාව දක්වන එක වරදක්නෙවෙ. අප සාහස්සික වෙන්න නරකයි නමුත් අසී මාන්තිකව යේ දරුවන්න එක බැඳන්න නරකයි. ඒ බැඳු හම මරණ මංචකයදී සුගතිගාමී තැනක අපිට හිත පිහිටුව ගන්න බෑ. මේ සුගතිගාමී තැනක හිත පිහිටුව ගන්න බැරිවූ නහම ඊළඟ ආත්ම භාවය ප්‍රේත ලෝකක නරකය ක අපි උපදින්න පුළුවන් එවගේම තථගතයන් වහන්සේ අගුතරණක්කායේ තික නිපාතිදී අමනුස්ස යක්ෂ දෝෂයන් අපිට එළඹීම පිළිබඳ තාම වැදගත් කාරණයක් දේශනා කරරු එතමයි අදරම්ම රාගයයි විසම ලෝබයයි මිත්‍යා මතවලින් පීඩිතව ඉන්න මිනිස්සුන්ට දරුණු යක්ෂයන්ගේ බලපෑමත් වෙනවා කියලා. ඉතාම වැදගත් මේක. ඔබ අදර්ම රාගයෙන් ඉවත් වෙලාන්නං. ඔබ තුළ විසම ලෝභය නැත්තම් මිත්‍යා මතවලින් ඔබ පීඩාවට පත්වෙලා කටයුතු කරන්නේ නැති නම්. අනේ හැම වෙලාවක්ම ඔබ බය සැක උපද වගත යුතුනේ. ඔබට දරුණු යක්ෂයන්ගේ බලපෑමක් ඒ මොහොතේ සිද්ධ වෙනින මේ ලෝකේ වර්තමානයේදී අපි සමාජයට පෙන්නෙන ප්‍රතිරූපයට වඩා අපි අභ්‍යන්තරිකව තියෙන ප්‍රතිරූපය වෙනස්. අපි සාහසික වෙන්න වෙන්න මේ මහපොළොව නුහුලන දේවල් කරන්න කරන්න ්‍යාපාරය රැකියාව රාජ්‍ය පාලනයේදී අපි අන්ත දෂත වෙන්න වෙන්න. දරුණු යක්ෂයන්ගේ බලපෑම රටක් හැටියට එෙනවා. ආයතනික වෙනවා කුද්ගලය හැටියටෙනනවා. එනිසා අධර්ම රාග්‍ය අපිඉවත් කරලා විසම ලෝබය අපි අපේ ජීවිතවලින් ඉවත් කරලා මිත්‍යා මතවලින් පීඩිත ස්වභාවයෙන් අප පීවත්වෙන් නෝනි. අන එහෙම වෙලාවක දරුණ යක්ෂයන්ගේ බලපෑම් එ නෑ අපිට කියන්න බෑ දරුණු යක්ෂයන්ගේ බල පෑම්ණ ඇකිර දෙම උදාහරණයක් කිව ධර්මය තියෙනව තැනක ඇ අමනුෂ්‍යෝ ඇතැම් යක්ෂයෝ ශරීර ඕෝජාව ඇදලා දුරුවල කරලා මිනිස්සු උමතු කරනවා කියලා. ැ ශරීරෝජාවඇදලා මිනිස්සු කෙසඟ කරලා උමතු කරනවා. කොච්චර බෙහෙත් ගත්තාත් ඇතැම්වෙලාවට ඒ අවස්ථාවල සුවපත්භාවයක් නැතිවෙයි. ඒ අමනුස්ස දෝසයක බලපෑමක් වෙන්න පුළා. නොමුත් පිනතු නහි. හරියට බෙහෙත් ගනි නැත්තුව. ඒ අමනුස්ස දෝසයක් ද කියලා ඔබට නිගමනය කරන්න බෑ. විද්‍යාවෙන් උත්තර හොයන්න ඕන තැන්වල ඔබ අවිද්‍යාවෙන් උත්තර හොයන්න නිපා. විද්‍යාවෙන් මුත්තර හොයන්න දැම් බුදුහාමුදුරු බෙහෙත් ගත් අවස්ථාතියනෝ පිරිශ්‍රවණය කර අවස්ථාාවතිය නොය රෝගී වෙලාවල් වලද. දහා මුදරුවෝ ලවා චුන්දත්තේර බොජ්ජංගය දේශනා කරගත්තා. එවාගේම ජීවක වෛද්‍යතුමා හරහා බිහෙත්ගන්න ඕන තැන්වල බිහෙත් අවෂද ගත්තා මෙතොත් තිහෙමයි. ගොඩාක් බිහෙත්දගන්න ඕන තැන්වල දිහිකපා ගෙනට වැඩන්නේන. ඉර අපි සමහර මරණවල වැලුවහම මේ ශාන්තිකකාර්මෝලට ලක්ෂ නව දංකල් තින බෙට්ි ගරු පෙදදාහද දහක්විය දංකල නෑ පුචිදැගින් ෙටියක් කරත්දන නෑ. හරියට පරියේෂණ ටික කරගෙන ඒ රෝගය පිළිබඳ විශේෂක්ඥ දැනුමක් තියෙන වෛද්‍යවරූ හම්බු වෙලා ඒක ක්‍රම ක්‍රමයෙන් එක පාර සුවවෙෙන් නෑ බෙහෙත්ගන්න ඕනේ. නෑ සුවවෙ කී කිය ලෙඩා ගෙදරගෙනල ොල් නැටුවට වැඩක් නෑ පෙන්න්නව. අපිස අධර්මරාග්‍යයි විසමලෝගයයි මිත්‍යා මත වලිනුයි ඉන්න ගමන් අමනුස්්‍ය බලවේක අපිට තියෙනවකර වැඩක් නෑ. ඉසල් අපි හැදෙන් ඕනි. මම අර මුලිනුත් කිව්වා අපි ප්‍රබල වෙන කොට මේ සියල්ලු ශක්තිය දුබල වෙනවා. අපි දුබල වෙනොට මේ සියලු ශක්තිය ප්‍රබල වෙනවා. ඔබ දුබලවෙනි නැතුව අමනුෂ්‍ය බලවේග ඇතැම්මිටාවට දේව ස්වභාවයෙන් එන්නත් පුළුවන්. අමනුෂ්‍ය බලවේග ඇතැම් ඇත්තන්ගේ ජීවිතවලට දේව ස්වභාවගන්න පුළුවන්. ඇදැම් වෙලා වඩි පිනතුන ඇතැම් අමනුසයෝ විවිධ සත්තුන්ට ආරුඩ වෙලා සත්තුූන්ගේ ඇඟට රිංගලා ඒ මත හානි කරන්න පුළුවන් දෙන් උදාහරණයක් තියෙනවා මෙ ඇත්ත දන්නවා පුක්කුසාති රජතුමා. බාහිිය ධාරු චීරිය හාමුදුරු. යක්ෂණයක් ආවේශ්‍යවෙච්ච ගව දෙන. පුක්කුසාති රජිතුමාට ගහන්නේ, යක්ෂයක් ආවේශවෙච්ච ගව දෙන. ධාරචීරිය මහරාතන් වහන්සේට අනින්නේ යක්ක්ෂණයක් ආවේශවෙච්ච ගව දෙනා. දැ පහුග කාලේ අපිට නිවැරදිව සත්‍යතාවය කියන්න බෑ අපේ රටේ දක්ෂ කලාකරුවෙක් අලි ප්‍රහාරයකට ලක්වෙලා දැනටත් රෝගීව ප්‍රතිකාර ලබනෝ අපි පළමුකොට එතුමාට ඉක්මං සුවය සුවපත්භාවය ප්‍රාර්ථනා කරනවා.ඒ අපි ගොඩක් ඇත්තෝ පැහැදිලි කරපු කාරණයක් තිබ්බා එතුමාගේ වාහනයේ වැදුනා කියන ඇතා හෝ වලියා වනාන්තරය පීරල බැලුවත් කොහෙවත් නෑ වාහනයවෙට වෙච්චාහය එහෙම්මමත් තියෙනවා එතුමාට වෙච්ච හානිියත් එහෙම්මම තියෙනවා නමුත් වැදිච්ච අලියෙක්කෝ ඇතෙක් පිළිබඳ හෝඩුවාවක් නෑ කියන. අපිටඒක බලපෑම පිළිබඳ වදහසක් නෑ ම මේ සිද්ධියක් මේ ඇත්තන්ට සඳහන් කළේ මට කියන්න ඕන කමතිබුණේ ධාරචීරිය මහරහතන් වහන්සේට ඇන්නේ ගවදනක් වුණාට යක්ෂණයක් ආරූඩ වෙලා හිටී. ඒ ගව දෙවනට. පුකු සාති රජතුමාටත්තේමයි. යක්ෂණයක් ආවේශවෙච්ච ගව දෙෙනකු යනින්නේ. සා මේවා සමාජ ජීවිතයේදී අපි තේරුම්ගන්න ඕනි. එහෙම තේරුම් අරගෙන ධර්මානුකූලව සිද කරන්න ඕනේ, වලට පෙළබෙන් නෝන එගේම අපි තුළතියන දක්ෂතාවයන් හැකියාවන් ජනප්‍රියතාවයන්ම මුදල් අනවශ්‍ය විදියට තමන් අනවශ්‍ය දෙයක් ගොඩනගාගන්න පාවිච්චි කරන්න එපා එහෙම පාවිච්චි කිරීම ආශිරවාද නොලබෙන්න වගේම අපිට මෙලව නරක ප්‍රතිවිපාක ලැබෙෙන්න්නේ හේතුවා. ඒ අපි මනාව තේරුන් ගමු එහෙම තේරුන් ගන්න ගමක්. ආටානාටිය සූත්‍රයේදි දේශනා කළ විදියට මේ පෙනෙන්න ලෝකයෙන් ඔබ්බට මේ නොපෙනෙන ශක්තියෙන් වලට මුහුණ දෙමු එවෙනුවෙන් ඔබට මේ දහම මහගෝසුවක් අවසධයක් වේවා කියල පින්නතුනි ප්‍රාර්ථනා කරන. අද ධර්මදේශනාවේ ඩායිකත්යරං කටයුතු කරන්ටේ දුනේ මැනෙක් දිවල අසැදදුම ලිපිණේ පදිංචි, ජයන්ති රත්නාය කයිරාංගනී රත්නායක ලලිතා රත්නායක දියණියංසා රංජිත රත්නායක පුතුනුවන් විසින්. ආදරණීය පියානං වන කේබී රත්නායක පියානං අභාව්‍රාප්ත ව, දැනට වසර විසිතුනක් සපිරීම නිමිත්තෙන් එතුමාට පින්දීමත්. මීට වසර හයකට පෙර අභහවක් ප්‍රාප්තුූ අබේකෝන් මෑනියන්ටත් මිය පරලවගිය සිුරු ඥාත මිත්‍රරාදීන්ටත් පඥාන මෝදනා කිරීම. මෙම ධර්මදාානමය පිංකමේ දායකත්ය දරුසිියලු දෙනාටත් ඩම් විජේරත්න මහතාටත් ගාමිනී බණ්ඩාර මහතාටත් ආරෙම් සමර සේකර බෑනනුවන්ටත් මල්ලිකාරත්නායක ලේලියටත් දරමුණුබුරන්ටත් උලපනේ පවුලේ සැමටත් ශ්‍රී් ලංකාවාසී ලෝකවාසී සියොලුම දෙනාටත් නිදුගනීරෝගී දිගාසිරි සම්පරත් ප්‍රාත්ථරනා කිරීම. දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට ත්‍රිවිධරත්නය ආශිරුවාදය නිදුක්නීරෝගී දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීම. දිදුල මාධ්‍යජාලයේ සභාපති ස්වාමීන් වහන්සේවන පූජපාද මාලිගාවිල අස්සජ ස්වාමීන් වහන්සේටත්. තිදුලකාරය මණ්ඩලයටත් නෑදෑ හිත මිතුරන් නැතුරු ලක්වාසි ලෝවාස සැමටත් ධර්මදේශනාවට සවන්දුුන් පින්නතුන් සැමටත්. දුක් නීරෝගී සුවලැබී සුව දායක ප්‍රතිපදාවකින් ඉක්මම් භවයකදී උතුම් මූච තුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වී අමාමහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කිරීම මී සියලු ප්‍රාර්ථනා දායික පින්නතුන්ගේ සියලු අරමුණු යාකාරමිෂ්ට සමුෘධිමත් භාාවයට පත්වේවා. මියගේ සියලු ඥාතීමමි පින් අනු මෝ දං වෙත්වා. ධර්මාම ශ්‍රවනයක ලොබනමින් මියගේ සිුලු ඥාතිීමම පින් අනු මෝදං වෙත්වා. දෙවියෝ මේ පින් අනු මෝදං වෙෙත්වා මියගේ සමටත් දෙවියන්ටත් අපයෝ බැහමට අදයෝ මිනිස් එප කෙලවර උතුම් නිවං සම්පල් ලබා ගැනීම සඳහාම මේ පින් හේතුවා සනාවේවා පාරමිතාවක්ම වේවා කල සාධිකෙල් ප්‍රාත්ථනා කරමු. ආගාසටා ජ බුම්මට්ටා දේවා නාගා මහිදිිකා, nyaන්ත අනුමෝදිත්වා චිරන් රක්හන් තුළෝක සාාසනං ආකාසටටාජ බුම්මට දෙහිවානාග මහිද්දිකා ප්nyaන්ත අනුමෝදිත්වා චිරන් රखන් තුළෝක සාාසනං ආකාසටාජ බුම්ම්ටා දෙෙහිවානාාග මහිද්දිිකා පුഞන්තං අනුමෝදිත්වා චිරන් රखන් තුළෝක සාසනං